ආයාලුවනේ ඉතින් කොහොමද ඔයාලට ඔන්නාදත් ආදරයෙන් පිළිගන්න ඔයාලව ඩිජිටල් වරිස් YouTube channel එකට ඔයාලා එක්ක යන්න හදන ඌරවටේ චූටිම් චූටිම් යමු දෙහිනම් මාත් එක්ක මම මේ රෝම් ගිහින්නම් දැන් මාසයක් විතර වෙනවා මම මේ වීඩියෝ එකේ කියන්නේ මේ මාසකට කලින් විස්තර දැන් ඉතින් ගොඩක් වෙනස් වෙනා නැතුව ඇතිනේ ඔන්න ඉතින් අපි මුලින්ම ගියේ දළදා මාලිගාවට ඒක එතන ඉන්න සිකියුරිටි එකට දෙන්න අපිට අතට අරන් යන්න පුළුවන්. ඊළඟ වැදගත්ම තේ තමයි මල්. මෙතන එළිය මල් කඩ ගොඩක් තියෙනවා. ඒ වගේම ඇතුළෙත් එක මල් කඩයක් තියෙනවා. ඔයාලට මේ එළියෙන් හරි නැත්නම් ඒ ඇතුළෙ මල් කඩෙන් හරි මල් ගන්න පුළුවන්. මේ මම ගත්ත මල් වට්ටිය රුපියල් 500ක් වෙනවා. 500ට විතරක් නෙමෙයි 500ෙන් පටන් අරගෙන 16500 මේ ඕනවනම් වලට මල් වට්ටියක් ඉතින් ගන්න පුළුවන්. හොඳම දේ තමයි ඔයාලට පුළුවන් නම් මල් ටිකක් කඩන් එන්න ගෙදරින් එදින්. ඒක කොකටත් හොඳයිනේ. මේ මාලිගාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ඇවිල්ලා වම්මත පැත්තේ අඳින් තියෙන සරේප කවුන්ටර් එක. අපිට මල් වලට පෑන් ගන්නත් එතනම තියෙන පෑන් මිසිනියක්. ඉතින් අපි ඒකෙන් පෑන් ටිකක් ඉගෙන උඩට ගිහින් පල් පෝජ කරලා චුට්ටක් මාලිගාවට ඇවිත්. බලන්නකෝ මේ මම හැමගත්තු වීඩියෝ ක්ලිප් ටික. මාලිගාව වටේ චුට්ටක් ඇවිදලා ඉවර වෙලා අපි ගියා පේරාදෙණිය මල්වත්ත බලන්න. මම මල්වත්තට ඇතුළු වෙද්දී රුපියල් 100ක වගේ ටිකට් එකක් ගන්නවා. ගානේ වගේ තමයි මතක. බලන්නකෝ මේ මම මල්වත්ත ඇතුළු ගත්ත ෂෝටි වීඩියෝ ක්ලිප් ටික. මල්වත්තේ චූටි වෙලාවක් ඇවිදලා අපිට පොඩි වෙන ගමනකුත් යන්න තිබෙයි හින්ද අපි දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. channel එක subscribe කරලා නැත්නම් මතකයි channel එක subscribe කරන්න.
ගිහින් එන්නම්.